පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව අපි අද කරදීලා උරදීලා බරදීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයට. ඒ තුමාට තියෙන මේ පුද්ගලික ආදරයක් නිසා නෙවෙයි, හොඳ මනුස්සයෙක්. නමුත් රටට අවශ්‍ය පුද්ගලයා, රට ගොඩදාන්න පුළුවන් පුද්ගලයා, ඒකට හයිය තියෙන පුද්ගලයා, ඒකට නුවණ හා ප්‍රඥාව තියෙන පුද්ගලයා. ඒ නිසා තුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වෙනුවෙන් කැපවීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපි පැහැදිලි තීන්දුවක් ගත්තා. තුමා රටට අවශ්‍යයි. ඒ නිසා මේ ජනාධිපති වරණයේදී තුමාට සහයෝගය දී. අද තුමාට සහයෝගය නොදුන්නා නම් අපට ඇතිවන බරපතල ව්‍යසනය ගැන කල්පනා කරන්න. ආය අපේ රටක් ඉතුරු වෙයිද? ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා මොනවද කරන්න යන්නේ? තමුන්නාන්සට මතකයි, රාජ්‍ය බලය නැතුව මිනිසු මැරුවා, දේපල විනාශ කරා, දේශපාලන විරුද්ධවාදී බීතියට පත් කළා. ඒ යුගය නැවතත් ඕනද? තමුන්නාන්සලාට වාස ඉදිකිරීම ඇමතිවරයා වශයෙන් ජන උදාන ගම්මාන හැදුවා, මයංගන පූජා භූමියට උදව් කරා, වාරි මාර්ග ඇමතිවරයා වශයෙන් වැව් හැදුවා, මුරාණ ජල යෝජනා ක්‍රමය හැදුවා, නාගදීපේ ජලය වැඩි කරන්න එක උස්සලා දුන්නා, විල කණ්ඩිය වැල හැදුවා, සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් ලංකාවේ හොඳම රෝහල බවට පත් කරා, බදුල රෝහල, මයංගන රෝහල ඇති රෝහල් පද්ධතිය දියුණු කරා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාර වැඩ කරන අයට කැමති නැහැ. නිකමුන් වෙන තමයි ඕන. ඒවට රැවටෙනවද මේ රටේ ජනතා? ඔය කියන පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනය ඊට වඩා වෙන. එතුමා බැරි පොරොන්දු දෙන්නේ නැහැ. පුළුවන් පොරොන්දු ඉෂ්ට කරනවා. ආර්ථිකය සකස් කළා. ආර්ථිකයේ ප්‍රතිලාභ තමුන්නාසලාට ගලා ඉදට සලස්වනවා. යථාර්ථවාදීව කල්පනා කරන්න. නිකන් අර මණිබඩු වෙලෙන්ද ඉන්නවනේ. ලාභයි ලාභයි ලාභයි. අජිත් ප්‍රේමදාස කියන්නේ මණිබඩු වෙලෙන්ද. මේක ලාභයි. මේක ගණ්ඩ. මේක මන් නිකන් දෙනවා. එකක් ගත්තොත් දෙකක් දෙනවා. ඉතින් මේ වගේ විහිළු කාරයින්ද රටක ජනාධිපති බවට පත් කරන්නේ? ඔය කියන විදියට දෙන්න පුළුවන් නම් අපි නොදී ඉන්නවද? අපි ඔක හංගගෙන සාක්වේ දාගෙන තියාගෙන ඉන්නවද? නෑ. එහෙම දෙන්න බෑ. ඒවා බොරු. ඒවා මුසාවාද. ඒවා ටොම් පච. ඒවට අහු වෙන්නේ නෑ. පමණක් කැමති සජිත් ප්‍රේමදාසේ මහත්මයා ඔවිත වැඩිය කතා කර පාර්ලිමේන්තුවේ ආය පක්ෂයේ වෙන කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ඒ පෑය දෙකක් විතර එතුමම තමයි කතා කරන්නේ. කතා කරන්න කරන්න අපිට වාසි. එතුමා තුල තියෙන අමනෝඥ භාවය, ආර්ථිකයේ පිළිබඳ ගැඹුරු හැඟීමක් නොමැතිකම, විශ්‍යානුබද්ධ දැනුමක් නොමැතිකම මාගේ කතාවල් වලින් ප්‍රදර්ශනය වෙනවා. මාගේ කතා සමහර නාලිකාවන් බොහෝම උපලා පෙන්නනවා. ඒ නාලිකාවන්ට ඒ නාලිකා තමයි රනිල් වික්‍රමසිංහ භාව. එක්ක බලනකොට ජනතාවට බල සංසන්දනය කර බලන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කතාව මොනවත් හරවත් කතාවක්ද? සජිත්ගේ කතාව මොනතරම් ළඟබලඳ කතාවක්ද? කාරණේ පුළුවන් ශ්‍රී ලංකා පුළුවන්.